हंस मालिकिया जनता इंडिया सिनेमा पटेट पवा रंगन दायक तरम वासनावंत पियोमीट बोहो दिन विलासिता विवेचन करना विवेचने पियोमी आदर हा विवाह कथा करतीबुनादेन पलवे नटम अहतिब प्रश्ने तमाय पियोमी कोहमद इधन ए प्रश्न पियोमी मे विधियट उत्तर दीरा तिबुना होदीन सतुटीन इनवागावट पियोमी उत्तर दीरा ජීවිතේ මුල් වතාවට අවංක ආදරයක් දැනුණු ආකර්ෂණීය හිතක් තිබුණු කෙනෙක් මට මුණ ගැහෙන්නේ මේට අවුරුදු 4 විතර කලින් මගේ හිත ආදරණීය විදිහට සැනසුනේ ඔහු ළඟ මම එයාගේ නම කියන්න ඕන නැහැ එයා කවුද කියලා හැමෝම දන්නවා එයාගේ නම මතක් කරද්දී පවා මට දුකයි ඉතින් ඊගාවට පියුමිගෙන් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි මේ දැන් ඒ ආදරේ කො ඒ ප්‍රශ්නෙට පියුමි මේ විදිහට උත්තර දීලා තිබුණා. ඔහුගේ ආදරේ මට අහිමි වුණා. අපි දෙන්න අවුරුදු 4ක් එකට ජීවත් වුණේ බැඳෙ නැති වුණාට. එක gedara කාලයක් ජීවත් වුණ නිසා ඔහුගේ මතකය අමතක කරන්න අමාරුයි. නමුත් කොහොම හරි මට හිත හදාගෙන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අමාරුවෙන් නමුත් ඔහුව අමතක කරලා ජීවත් වෙන්න මම දැන් උත්සාහ කරනවා. ඉතින් ඊගාවට පියුමිගෙන් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි මේ. පියුමි සංවේදී කෙනෙක් නේද? පිටින් බලන කෙනෙකුට පියුමි දඟකාර විශේෂකාර යුවතියක් විදිහට පේන්නේ. ඒ ප්‍රශ්නයට පියුමි මේ විදිහට උත්තර දීලා තිබුණා. බාහිරින් පේන පියුමිට වඩා සැබෑ ජීවිතයේ ඉන්න පියුමි හරිම සංවේදී කෙනෙක්. මට දරා ගන්න පුළුවන් ශක්තියක් තිබ්බන් ආදරයේදී හිත රිදෙන තරමටම මම සංවේදී වෙනවා. ඉක්මනට දුකටපත් වෙනවා. ආදරය කරන කෙනා බොරු කරද්දී මට දරා ගන්න අමාරුයි. දරා ගන්න බැරි තැන තමයි මම ගොඩාක් ආදරය කරපු ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා බැඳීමක් ඇති කරගත්ත ආදරයෙන් පවා වෙන්නුනේ. සමහර අය මට මඩ ගහනවා මම එළිය දාගෙන ෆොටෝස් ගහනවා. යාළුවොත් එක්ක විනෝද ඉන්නවා කියලා ඒ මොනම කරත් මමත් ගැහණියක්. ඉතින් ඊගාවට පියුමිගෙන් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි මේ. ඒ ආදරේ අහිමි වුණා කියලා දැන් පියුමි විවාහ වෙන්න අදහසක් නැද්ද? ඒ ප්‍රශ්නෙට පියුමි මේ විදිහට උත්තර දීලා තිබුණා. මම විවාහ වෙන්න හිටියේ මම ගොඩක් ආදරය කරපු මගේ පෙම්වතා එක්ක. ඕගෙන් වෙන් වුණාට පස්සේ මම විවාහයක් ගැන හිතන්නේ නැහැ කියලා හිතුවා. නමුත් ආදරය කරන්න බැරි කමක් නැහැනේ. කතා බහ කරන්න තනිකම මකා ගන්න කාවහරි ලං කරගන්නේ. ප්‍රශ්න එක විවාහ වෙලා දික්කසාද වෙනවට වඩා හොඳයි සැනසීමෙන් සතුටින් තනියම ජීවත් වෙන එක. ආදරය කරන කෙනා වැරදි කරද්දී අද හැදෙයි හෙට හැදෙයි කියලා හිතලා ඒ ආදරේ ආරක්ෂා කරගත්තා. නමුත් හැඳුනේ නැහැ. එහෙම හැදෙන්නේ නැහැ. ඉතින් ඇයි ආදරේ කියලා දුක් විඳින්නේ? දුක අල්ලාගෙන ඉන්න බැරිම තැන ඒ දුක අද ඇරලා දැම්මා. ගැහණු එහෙම දුක් විඳින්නේ ඇයි? මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ විදේශිකයෙක් එක්ක. මොකද විදේශිකයෝ හොඳ අවබෝධයකින් පෞල් ජීවිතය ගෙනියන්නේ. අපේ රටේ ජනප්‍රිය තරු කීප දෙනෙක් පිටරට ජීවත් වෙනවා. එයාලා හරිම සතුටින් ජීවිතේ විඳිනවා. ඒව දකිද්දි මටත් එහෙම වෙන්න තිබ්බනම් කියලා හිතුණා. මම විවාහ වෙන්නේ විවාහ වුණොත් විදේශිකයෙක් එක්ක කිව්වේ ඒකයි. ඉතින් ඊගාවට පියුම්ගෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි මේ. සාමාන්‍ය යුවතියක් විදියට හිතුවොත් ඔබත් එක්ක විවාහ වෙන්න සුදුසු කෙනා කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද? ඒ ප්‍රශ්නෙට පියුම්ි මේ විදියට උත්තර දීලා තිබුණා. මට මහා ලොකු සතුටක් සල්ලි අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. යාන වාහන ලොකු ලොකු ගෙවල් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ආසයි මට අවංකව ආදරය කරන ඒ ආදරයට මට දැනෙන්න ආදරය කරන කෙනෙකුට. ගැහණුන්ට ගරු නොකරන අය ආදරය කරන්න දන්නේ නැහැ. ගෑනු ඉන්නේ ගුටි කන්න නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලා විඳවපු කෙනෙක්. ඒ විඳවීම මගේ ජීවිතයට ආයමත් ලං කරගන්න මම බයයි. ඒ නිසා මම විවාහ වෙන කෙනා ගෑනුන්ට ගරු කරන අවංකව ගොඩක් ආදරය කරන මාව බලා ගන්න කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඊගාවට පියුමිගෙන් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි මේ. ඔව් මගේ පළමු ප්‍රේමයෙන් පස්සේ හමු වුණු කෙනා එක්ක තමයි මම විවාහ වුනේ. එතකොට මගේ වයස අවුරුදු 18යි. අවුරුදු 3ක් වගේ ඒ විවාහ ජීවිතයේ තිබ්බා. ඔහුත් එක්ක ගැටුම් ඇති වුණා. මම පසුව ඔහුගෙන් අයින් වුණා. දෙන්නම කතා බහ කරලා තමයි දික්කසාදු උනේ. එයාට දැන් විවාහ වෙන්න පෙම්වතියක් ඉන්නවා. මට එයා ගැන කිසිම වෛරයක් නැහැ. එයා පුතාගේ තාත්තා. මට ඕන තරම් ප්‍රේමවන්තයන් ඇති කරගන්න පුළුවන්. නමුත් මගේ පුතාට ඉන්නේ එක තාත්තා කෙනයි. ඒ නිසා පුතාගේ ආදරේ තාත්තට හිමි වෙනවා. එයාත් පුතාට ආදරේ. නිතරම වීඩියෝ කෝල්ස් ගන්නවා. ඒ වෙලාවට මමත් කතා කරනවා. ඉතින් ඊගාවට පියුමිගෙන් අහලා තිබ්බ ප්‍රශ්නය තමයි මේ. මේ සමාජයේ අනියම් සම්බන්ධතා දකින්න ලැබෙනවා. පියුමිගේ සමාජ ආශ්‍රය වැඩි. ඔබත් ඒ ගැන
මොකද කියන්නේ ඒ ප්‍රශ්නයට බියුමි මේ විදිහට උත්තර දීලා තිබුණා ගෙදර ඉටි රූපයක් වගේ බිරිඳක් හිටියත් වෙන ගැහණියක් එක්ක යන මිනිස්සයා යනවමයි එහෙම නොයන මිනිස්සයා ඉටි රූපයක් වගේ ගැහණියක් ආවත් වෙනස් වෙන්නේ නැහැ ඒක තමයි මම දකින්න ක්වොලිටි එක සමහර යාළුවන්ගේ හස්බන්ඩ්ලා යාළුවන්ට හොරෙන් මට මැසේජ් කරනවා එහෙම අයත් නැතුවම නොවේ මගේ පෙම්වතා වෙන කෙල්ලෝ එක්ක චැට් කරලා අහු උන වෙලාවට මමත් ෆෝන් එක පොළවේ ගහලා දුක් වෙලා තියෙනවා ඒ නිසා Instagram profile එකේ කෙල්ලෙක් එක්ක ෆොටෝ එකක් දාලා ඉන්න කොල්ලෙක් මට මැසේජ් කළොත් මම රිප්ලයි කරන්නේ නැහැ මම අකමැතියි මම වගේම වෙන කෙල්ලෙක් මම නිසා දුක් විඳිනවට අනියම් සම්බන්ධතා ඕන තරම් තියෙනවා gedara birinda bendata passe gym gihin anga hadeeta tiyagatta nam pirimi vena gahanu hoyagena yanne nathi wenna puluwan itin eegawata piyumigen ahala thibba prashnaya tamai me oba boho vita shaririya niravarnaya wenna e kiyanne ada niruvat vilasita karanne obe putha tanum therum tiyana vayasaka inna darwege ohogen ewata tahanam tahanchi wetenne nadda e prashnata piyumi me vidiyata uttara deela tibuna putaage vayasa avurudu 10 dan mama kotata andum andot eya mata kiyena mokadda amme oya andala tiyenne ohoma para yanna puluwanda kiyala magen ahanawa mama eyata kiyenawa onno ohe patthakata vela inna kiyala mata mehema vilasita karanna puluwan wenne tawa avurudu kihepayak vitarai mama putaage paasalata yaddi ada niruvatin yanne ne hondata wahenna andala yanne tanda sudusu vidiyata andinna mama dannawa putaagen nam dan neethi wedi ඉතින් ඊගාවට පියුමිගෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි මේ අලුත් නිර්මාණයක් ගැන කියමු. ඒ ප්‍රශ්නෙට පියුමි මේ විදිහට උත්තර දීලා තිබුණා. ජැක්සන් මහත්තයා එක්ක ඉන්දියාවේ නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක්. ඉන්දියාවේ තවත් නිර්මාණ තුනකට මට ආරාධනා ආවා. තවම මම කැමැත්ත දුන්නේ නැහැ. බලමු ඉදිරියට. දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.